ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ කම්පියුටර් එක ඔයාට ඕන වෙලාවට ඔටෝමැටිකලිම ෂට් ඩවුන් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා එක කිව්වකම් බලයි මොකටද කම්පියුටර් එක ඔටෝමැටිකලි ෂට් ඩවුන් කරන්නේ අපිට ඕන වෙලාවට අපි ෂට් ඩවුන් කරනවා නේ කියලා. ඉතින් මම ඒක ඔයාලට මෙහෙම කියන්න. ඉතින් ඔයා හිතන්න ඔයාගේ කම්පියුටර් එකේ ඔයා මොකක් හරි වීඩියෝ එක්ස්පෝර්ට් වෙන දාලා තියනවා කියලා. ඉතින් මම මේක උදාහරණයක් විදිහට ගන්න. එහෙම නැත්නම් මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න මොකක් හරි ෆයිල් එකක් අප්ලෝඩ් වෙන්න ඔන්න ඔයාගේ වැඩ කරනකොට ඔයාලට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී උදාහරණයක් ගන්න වීඩියෝ එක්ස්පෝර්ට් එක. ඉතින් ඔයා හිතන්නේ වීඩියෝ එක්ස්පෝර්ට් වෙන දාලා තියෙනවා. ඉතින් මේක එක්ස්පෝර්ට් වෙන පැය එකමාරක් විතර ඉල්ලනවා කියලා ඉතින්. එතකොට ඔයා කීය වෙනකන් හරි බලන් ඉඳලා ඔයාගේ කම්පියුටර් ෂට් ඩවුන් කරන්න. ඉතින් ඔයා හිතන්නේ ඔයාට පුළුවන් නම් ටයිම් එක විතර පැය දෙකක් දීලා ඔයාගේ කම්පියුටර් එක පැය දෙකකින් ෂට් ඩවුන් වෙන විදිහට හදන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිසිම සොෆ්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව අපේ කම්පියුටර් එක අපිට ඕන වෙලාවට ඔටෝමැටිකලිම ෂට් ඩවුන් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙය තියෙන රතුපාට subscribe කියලා බටන් එකක දැම්ම click කරන්න. ඒ click කරලා පස්සේ notification bell එකෙන් call කරගත්තොත් මේ වගේ දාන වීඩියෝ එකක් ඉස්සරහට දාපුවම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් කතා කරගෙන ඉන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ වාගේ search bar එකේ search කරන්න run කියලා. ඉතින් මෙතන run කියලා search කරාට පස්සේ ඔයාලට මේක open කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ start button එක උඩ right click කරලා මේ run කියන එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ පොඩි box එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන type කරන්න ඕනේ මම මේ type කරන code එක. ඉතින් ඔයාලා මෙතන type කරන්න ඕනේ shutdown space එකක් කියලා minus s space එකක් කියලා minus t type කරලා අපෝ ඔයාලා space එකක් කියලා ඔයාට ඔයාගේ computer එක shut down කරන්න ඕනේ time එක. කියන්නේ ඔයාලා විනාඩියකින් shut down කරන්න ඕන නම් ඔයා මෙතනින් තප්පර වලින් තමයි type කරන්න ඕනේ. කියන්නේ ඔයා මෙතනින් 60 තමයි විනාඩියකින් shut down කරන්න ඕන නම් type කරන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයාට මෙතනදී විනාඩියකින් shut down කරන්න ඕන නම් ඔයා මෙතනදී 60 type කරන්න. ඒ වගේම විනාඩි 2කින් shut down කරන්න ඕන නම් ඔයා 120 type කරන්න. ඒ වගේම ඔයාට විනාඩි 10කින් shut down කරන්න ඕන නම් ඔයා මෙතනදී 600 type කරන්න. ඒ වගේම ඔයාට විනාඩි 30කින් shut down කරන්න ඕන නම් ඔයා මෙතනදී 1800 type කරන්න. එයාගම ඔයාලට පැකින් ෂට් ඩවුන් කරන්න ඕන නම් ඔයා මෙතන 3600 ටයිප් කරන්න. ඒ වගේම මෙතන ඔයාලට 7200 ටයිප් කරලා පුළුවන් පැය දෙකකින් ෂට් ඩවුන් කරගන්න. ඉතින් මම මෙතනදී 60 ටයිප් කරනවා. ඉතින් ඒ කියන්නේ මට මේක විනාඩියකින් තමයි ෂට් ඩවුන් කරන්න ඕනේ. ඔයාලට අවශ්‍ය කාලේ ටයිප් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන දෙන ඕකේ බටන් එක ප්‍රෙස් කරන්න. එහෙම නැත්නම් ඔයා කීබෝඩ් එකේ එන්ටර් බටන් එක උනත් ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන ඒක ඕපන් කරාට පස්සේ ඔයාලට මැසේජ් එකක් එනවා. ඔයාගේ කම්පියුටර් එක විනාඩියකින් ෂට් ඩවුන් වෙනවා කියලා. ඉතින් මේ ට්‍රික් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකේදී මොනවා හරි වලට ගැටලුවක් ආවනම් අනිවාර්යෙන් පල්ලෙය තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒව කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකේ මොනවා හරි වැරදි අඩුපාඩු තිබ්බනම් ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙය තියෙන රතුපාට subscribe බන්න. ඒක දැම්ම click කරන්න. ඒ click කරාට පස්සේ notification bell එක ගන්න call කරගත්තොත් අපි මේ වගේ දාන වීඩියෝ එකක් දාපු ගමන් ඉස්සරහටත් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. Thank you හැමෝටම වීඩියෝ එක බැලුවට. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.